සරණයි සියලුම දෙනාට විනයෝනාම බුද්ධශාසනස්ස ආයු. විනේ සම්වර්ණනා දහම් කතිකාපත අපි අනුරාධපුරපු ්‍යභූමයේ සිට අදත් මේ විදිහට ආරම්භ කරන්න බලාපොත්තු වෙනවා. ඔබ දන්නවා මේබනවිට විිනෝනාම බුද්ධශාසනස්ස ආයු විනේ සම්වර්ණනා දහම් වැඩ සටහන තුළින් අපි කරන්නේ විනය පිටකේ තිබෙන කරුණුකාරණා ඉතා නිරවල්ව සරලව පැහැදිලි කරමින් විනේ පිටකේ පිළිබඳ දැනුවත් භාවය දැඩදුළු කිරීම. වැ සටහන ආරම්භ කරන්නට හේතුුණු කරණ පිබඳ වත් අප මීට පෙරෙ වැඩ සටහන් බනඳදි පැහැදිලි කරන්න ය දුන විශේෂයෙන්ම විනේ පිටගේ තිබෙන කරුණු කරණ පිළිබඳ බද්ධ සමාජයේ තුළ ඇති දැනුම ප්‍රමාණවත් නැති බව අපිට වැටහුනා එනිසා බෞද්ධය නාලිවතිරණය කළ මේ වගේ වැඩ සටහනක් පඔබවෙතගෙන එමින්. ි පිටගේ ඇති කරුණුකාරණා ඉතා නිවැරදිව සමාජකතකරමින් ඒ පිළිබඳව ඇති සැක සංකා දුරුකරමින් බිනේ කරුණු පිළිබඳව සමාජයේ දැනුවත් බයි වැඩිවීම තුළින් බුද්ධ ශාසනයේ අුශය පැවැත්ම තවචිරාත් කාලයක් තහුරු කිරීම සඳහා ඉතින් අදත්තඒේ වැඩ සටහනේ ආරම්භය සටහන් කරන මොහොතේදී නි වැඩසටහන වෙනුවෙන් සම්බන්ධ වෙලා ඉන්න වැඩසටහන මෙහෙවීම සඳහාවෙන් පිතෙක සම්බන්ධ වෙලා ඉන්න අපේ ගෞරමණීය ස්වාමින්න් වහන්සේ පිළිගැනීම සහ උන්වහන්සේ පිළිබඳව සඳහන් කිරීම කළයිතුව තිබෙනවා. අද දවස්සේ තපකිරහි අනුකම්පාවෙන් මේ අස්ථාවට සම්බන්ධීම සඳහා වැඩමවාබදාල අනුරාධ පුර කටු කළියාවව සද්ධා තිස්සාරම විහාරවාී ත්‍රිපිටක විශාර්ධ ශස්ත්‍රපති, රාජිකීය පන්විිත විද්‍යාවේදී අවසරයි පූජ පාද මහව ඥානාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පාදන මස්කාරක පූර්වකව, ඉතා අමත්ම ගෞරවෙන් භක්තියෙන් පිළිගනිමින් මේ වැඩ සටහනආරම්භ කරන්නයි අපි සුදා නම්බන්නේ. උන්වහන්සේගේ වැඩ සටහන සඳහා ලබා දෙන දායකත්වය පිළිබඳව සහ උන්වහන්සේ මේ බිනේ පිටකේ කරුණු කාරර්ණාව සමාජගත කිරීම සහ නිවැරදිව ඒ පිළිබඳ අවබෝධය. බැඩද වුණ කිරීම සඳහාාවෙන් ලබාධන දායකත්වේ මේ මහොතේ දී විශේෂෙන්ම අපි පුුණ්‍යානුමෝද නාත්මකව, සිහිතත් කළ යුතුයි එහම නම් අදත් උන්වහන්සේගේ පාද නමස් කාරකරමින් බඩ සටහන ආරම්මකව. භගවතු වරහතු සම්මා සම්බුද්දස නමු තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස නමුතස් භගවතු වරහතු සම්මා සම්ගුද් දස. ඉත් දවසේත් මේ වැඩ සටහන සඳහ පින්වත් දායකත්වයක් කත් වෙත ලබී තිබෙනවා ඒ පිළිබඳ පළමුුව සඳහන් කරමින්. wa sathana aram bena balapurut <laughs> tununa ewa ge adat wa sathana saudahawin a pinwa suamin dan bahansegada merti beema anuura prakatu kelydati sa biharwasi saterpati raji ti bandditte. ද්‍යාවේදී අවසරයි හතිපුූජ්‍ය මහවඥානාලෝක ස්වාමිද්‍රයන් වහන්සේ උන්වහන්සේ අපිර යුකම්පාවෙන් අද දවසේත් විනය පිටකේ තිබෙන විනය කරුණුකාරණාව ඉතනිරවුල් පැහැදිලිව වැඩ කරහන් විසි හත් වනක් විසි හතරක් පුරාවටම පැහැදිලි කළ ආකාරයටම අද දවසේත් ඉදිරිට පැහැදිලි කරන්න බලාපොරොත්වෙනවා ඉතිං අද වැඩ සටහන සඳහා පින්වත්දායකත්වය ලබා දෙන්නේ මාලඹේ අශෝකා දිසානායක මහත්මිය ඒවගේම ඩිලාන් දිසානායක ම හතා සේපාලි හපු අරච්චි මහත්මීය වගේම නිමෙන් සහ බිහෙෙන් කියන මුුණුපුරන් විසින් අද වැඩසටහන සඳහා පින්බද්දායකත්වේ ලබා දෙනවා වුන්ගේ පින්වත අපේක් ක්ශාාවී තිබෙනවා සමීර පනාපිටිය මහතායි වගේම සනත්් දිසානායක මහතා හෙම අද හපුරච්චි මහත්තයි වගේම රංජික් පනාාපිටිය මහතායි වගේ ලේු කා අතුකෝරාලමිය ආච්චි සයා හේවාව සම්ජුල ආචී තිසානායකවු ඇතුළු ඥාති හිතමි ත්‍රාදීන්ට අන් මෝදම් කිරීම සහ රෝගාතුරම සිටින පිරිසට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ දේශකයලන් වහන්සේට නිදුක් නුරෝගී ීර්ගායචච පාර්ථනා කරමින් වගේ බෞද්ධ කාර මණ්ඩටක් සෙත් පාර්ථනා කිරීම උන්ගේ අපේක්ෂාභී තිබෙනවා ඒ පින්මත් අපේක්ෂාව පෙරදරි කරගෙන අපි අදත් බඩ සටහන ආරම්භ කරමු මේ විිනෝනාම බුද්ධ ශාසනස්ස ආයු විනේ සම්මටනා දාහම් අධකාාවත්තවවා. ප ස්වාමින් වහන්ස අපි මීට පෙර වැඩ සටහන් බලදී පළමු ශික්ෂාපදය සම්පූර්ණ නිවරණය කළ අවසන් කළා. දෙබනි ශික්‍ෂාපදය ශොරකම් කිරීම කියෙන කාරණාව සම්බන්ධයෙන් බුදුරජණන් වහන්සේ පැනවීම සහ ඒයට හේතුන් කාරණා නිධානකතාව සහ ඒ සම්බන්ධ කරුණු කාරණාව වහන්සේ පැහැදිලි කරන්න. යෙදුනා. ඊට පස්සේ ඒ ශික්‍ෂා පදේ තිබෙන පද. එක එක අරගෙන ඔබවහන්සේ නිරවුල්ල ඒ පදවලින් කියවෙන්නේ කුමන කරුණු කාරණාද කියන එක පැහැදිලි කරලා දුන්නා. නමුත් ඔබහන්සේ පැහැදිලි කරන අතරවාාරය සමහර පද පැහැදිලි රීමේ අවස්ථාවල දෙකිව මේ පද ගොඩක් දීර්ග වශයෙන් විස්තර කළ යුතුයි මේ ්‍රික්‍ෂාපදයේ විවරණය කරන අවස්ථාව නිසා මේ පද විිරමාම විවරණය කළාට මේ වය දීර්ග විස්තරයන්. අපි සිදු කළ යුතුගෙන කර්ම කරණ පැහැදිි කරමින් තම බහන්සේ දෙවැනි ශික්ෂා පදයේ පදභාජනය පිළිබඳ පැහැදිලි කිරීමම් සිදු කරන්නට ඒෙදුනේ. පින්ව ස්වාමින්න් වහන්සේ අදදවසම වැඩකරහන ආරම්භ කරමින්න්න බහන්සේගෙන් දැනගන්න කැමතියි පෙර වැඩ කටහනකතු බහන්සේ මතක් කළ පරිදි පදභාජනය තුළ තිබෙන බහන්සේ දීර්ගවශය විස්තර කළ යුතුයයි. කරම රණ මොනවාද ඒ පි ඳ පැහදිලි කිරීම කරමින් වැඩසරනාආරම්භ කිරීම වඩා සුදුසයකල අපි අපේක්ෂා කරනින් නොත්ස්වාවමන් වහන්ස තෙරුවන් සරණයි සෑමසලු දෙෙන අටම විනිියෝනාම බුද්ධශාසනස්සායු විනය සංවනනා දහම් කතිකාවතේ අපි වින පිටිකේ මුල පටන් සාකච්ඡා කරගෙන එන අතරවාරයේදී පාරාජික පාලි ග්‍රන්ථයේ දෙවැනි පාජික සිල්පදයයි මේ වෙනකට සාකච්ඡාරන ඉන්නේ එයන අපේ දෙවැනි පාජක සිල්පදයේ මූලි පැවීම් දෙවන්න පැනීම් සාචා කරලා අපි නතරුණේ අවසාන පද භාජනය කියන කොටස් පැහැදිලි කිරීමේදී. පදභාජනයේ කොටස් පැහදිලි කිරීමද. අපි සඳහන් කර මහර කොටස් විතර වශය න්ි සාච්චා කරන්න සිද්ධ වෙන කියන කාරණේ. තුර මොනවාද මේ විස්තර වශයෙන් සාකච්චා කරන්න වෙන්න කියන කාරණා බැලූතුන්. පදභාජනය ඉතාම කෙටියෙන් අප සඳහන් කරපු සෙසු සියලුම මේ පද පැහැදිලි කිරීම අපි නැවතවාර පැහැදිලි කරන්න බලා පොත්වනි ඊට ආමත්තරව විස්තර වශයෙන් කතා කරන්න ඕනෙ කරුණු කාරණ කිහිපයක් තියනමිතන. දෙ උදාහරණයක්ක් විදිහට මේ සිල් පදේ අපිට හම්බෙනවා යම්කිසි විික්‍ෂූන් වහන්සේ නක් බහන්්ඩයක් සොරකම් කරනවා කියන කාරණය අපි සඳහන් කරන වචනයකින් තේය සංකහතන් ආදය කෙන සඳහන් කරනවා. එකයන්නේ සොර සිතකින් පැහැර ගන්නවා නම් කියන කාරණය ෝ‍ර තකින් පහැරගන්නවා නම් කියන කාරණය අපි මෙතනද දීර්ග වශයෙන් සාකච්ඡා කරන්න වුණේ තර මෙතනද අපි හමේ වැරසතහන් සහභාගෙන මේ ගිහි පින්නතුන්ට මතක් කරන කාර නැත්තමයි මේ සොර සිතකින් පැහරගන්නවා කියන කාරණනැතරන භික්ෂන් වහන්සේලගේ පරාජිකා සිිල්පද අතරේ තියෙන කාරණයක් වුණාට මේ කාරණය අපිට හැම දෙනනාටම අදාළදයක්. දැන් අපි බික්ෂන් භික්ෂන් වහන්සේලාට පාජිකා සිල්පදයක් විදිහට සාකච්චක්රට හදවිටත් සොරකම් කිරීම පිළිබඳ ිල්පදයක් තියෙනවා දැ පචසලයේ දෙවෙන ශිල්පදය අධිනාදාන ශිල්පදේ ගත්තතුන් මේ අධිනාදාන සිල්පදේදී අපි දැනගන්නුනි ගිහිව්දවියත් අපි ස්රකමක් සිද් කරනවනක් යම් කෙනෙක් ඒ සිල්පදය අපිට කැඩෙන්නේ කොහොමද කියන කාරණය මේසිල්පදේ කැඩෙන්නේ කොහොමද කියන කාරණය විස්තර කරගන්නුවෙන් අපිට මේ වින පිටකේ පළනි පාරාජික ශිල්පදයේ දෙවිනි පාරාජක ශල්පදය සදහන්න ව ආකාරයට දැන් අපිට පිට කිසිම තන කැවිල්ල පන්සල් පද පහ ගැන විස්තර කරන්න නහැ. දැ අපිට ගිහිවුදවයට පන්සල් තිබෙන එතකොටට අටසල් තිබෙන උපෝසත සීල වශයෙන්ට පස් භික්‍ෂූන් වහන්සේ ඇත සාමනේර දසසිල් තියනවා එට පස්සේ උපසම්පදා භික්ෂන් වහසේ ඇයටති උපසම්පදා සිල්තියෙනවා. තු මේ ගිහහුදවයට තියන පංචසීලය කියන එක භහග වහන්ස විනේ පිටික විස්තර කරන්න නහැ පංචසීල න්න මේ එකයි මේ විදිහට පංචසීල කෙඩින්න කියලා. ට ම පච බදුරජන දේන කර නැති ද කෙන එහමනව පචීේ භාගතු වහස දේශනයක්න අප සූත්‍ර දශනා ගණනාවගත පන්සිල් භාගගතුන් වහන්සේ සඳහන් කරපු අවස්ථාවන අපිට මුණ ගැහෙනවා. මේ නිසා අපි ගිහි අයගේ නිත්‍ය ශීලයේ වශයෙන් පංචසීලය සලකනවා ඒවාගේම අෂ්ටසී අෂ්ටාංග සීලයේ දස සීලේ කෙනෙක් පෝස්ත සීල වශයෙන් සලනවා තර මේ පන්සිිල් ගිහි අයගේ පන්සල් නත්‍ය ශීලී වශයෙන් සඳ සලකනකොට ගිහි උදවයක් දැනගණ්ඩ ඕනෙ කොයි විදිහයටද අපි මේ සොරකම් කිරීමෙන සල්පදේ කැඩෙන්ෙ කොහොඳ කියලා අධන්න ආදාන වේරමණය සික්ක අපද සමාධියයන් කල සමාදන් වෙනවා. එතට එහෙමම් අධන්න ආදාානය කෙනෙක් මට කොහොද වෙන්නේ. මම කොයි විදිහේ ස්වරකමක් කරොද්ද ඇත්තට කොයි විදිහයටද මට මේක ස්වරක්ම බව පත්වෙෙනනි කියෙන කාරණ විනිශ්චය අපිට විනි පිටි මුණග හන්න මෙන්න මේ දෙවිනි පාජික සිල්පදීදී. එනිසා අපිට හරි වැදග දෙවිනි පාරාජික සිිල්පදයේ මෙ තේය සංකහතං ආදීය කියන වචන දෙක. සොර සිතින් පැහැරගන්නේ නම් කියන කාරණය. දොත් අප පිටු වශයෙන් ත්තෝ අප මේ පින්නතුන්ට මතක් කර මේ ග්‍රන්ථය අපි පරිශල්ලනය කරනවල තමන් අතේ තියා ගන්නවන තවත් පහසුවේ කියලා පිටුවන්ක එකසිය හතරේ සඳහන් කරනවා සිල්පදය හඒ ල් පද පද එකක් එකක් පැදිලි කරන තැන ඒ පැහැදිලි කරන තැන තියෙනවා තේය සංකහතන් කියන වචනේ පැහදිලි කරවා බුදුරජණන් වහන්සේ තේය චිත්තෝ අවහරණ චිත්තූ කියලා. සොරස් සිතක් ඇත්තේ පැහැරගන්නා සිතක් ඇත්තේ කියලා එක සිංහලයට පරිවර්තනය කරලත් තියෙන. ආද කියන වචනය සඳහන් කරනවා ආදියය හරය අවහරයිය ඉරයාාපතං විකෝපේය ටහනා චාවීය සංකේතන් වීතිනාමීය කියලා පද පද හතකින් විස්තර කරනවා ආදියය අවහරයේ ඉරියාපතම් විකෝපයියටහනාචාවේය සංකේතන් වීතිනාමීය කියලා එතකොටඒ පද හත පිළිබඳව අපි දීර්ග වශයෙන් සාකච්ඡා කරන්නුවන කොහොමද මේ ස්ොරතම සිද්ධ වෙන්න කියලා එහෙම නම් ගිහි කෙනෙක් නමුත් යම් කිසි අන්සතුවස්තු අප සොරසිතින් පැහර ගන්න වනන්ගේ සොරසිතින් පැහැරගන්න අවස්ථාවේදී සොරසිතින් ගැනීම කියන කාරණය අප සිල්පදය කැඩීම කියන කාරණය සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි සසා කච්චා කරගඩ ව ඒකදී මෙ තේය සංකාතන් ආදී කියන පද ටිකපිට වැදගත් වෙනවා ඒවාගේ මතුමයි තේය සංකාතන් ආදීය කියලා කියවා ආදීය කියලකිෙනට ආදිය කියන පදය අතරම බුදුරජාණන් වහන්ේ දේශනා කරන්න මේ ආදීය හරයන ආදීවශයෙන් පද හය හතකින් නිව අතරම හයකින් පහැදිලි කරන්නේ ආදියය හරියර් අවහරය ඉරාපතම් විකෝපේයටහනාචාවය සංකේතන් විතිනාමීකල් පද හයකින් විස්තර කරන්නේ ඒය පද හය පිඳ අර්ථකතාචාරයන් වහන්සේ දීලතිනෙන විස්තර අපි පැහැදිලි කරා කෙටියෙන් සඳහන් කරා නමුත් ඉතින් ටහම අට්ටකතාව බොහොම අපර් විස්තරයක් මෙතින් ටැවිල් අපිට ඉදිරිපත් කරනවා. අර්ථකතාචාරයන් වහන්සේ කියනවා මේ පද හයකින් වරණනාරන ආදියය කියන පදඒ පද හයකින් වරණනා කරන මේ පැහැර ගැනීම කියන කාරණයද බුද්දු ගෝස් ස්වාමීන් වහන්සේ සමන්තපාසාධකා විනි අට්ටකතාව රචනා කරන කාලය වෙනකුට තිබුණු සහල අට්ටකතාවල මේ කාරණයෙක් බොහොම ආකූල වෙලා තිබුණ කිල උන්හ සඳහන කරනවා. උන්වහන්සේ සමන්තපාසාිකා විෙනනි අට්කතාව ලියන සඳහ කරනවා උන්වහන්සේ සඳහා පාදක කරගන්න මහා අට්ටකතාව කියන සීහල අට්ටකතාව. ඒවාගේ මහා පච්චරිට්ටකතාව කුරුන්දි අට්ටකතාව කියන මෙ මේ ප්‍රධහන අට්ටකතා තුන පදනම් කරගෙන තමයි උන්වහන්සේ රචනාව සකස් කරන්න කියලා. මෙතෙන්ට ඇවිල්ලා ඔන්නහ සඳහන් කිරීම කරන මෙන්න මෙහෙම මේ ඉමස්මිංචටහානී එක ඇන මේ ස්ථානයේදී සම්බ අට්ටකතා සියලූම අර්ථකතා ආකූලා ලූලිතා දු දුබ්බිංයැයිය විනිච්චය. තර මේ හැම අර්ථකතාවක් මහා අට්ටකතාව මහා පච්චරයටට කතාව පුරුන්දි අට්ටකතාව ද හැමටකතාවක මේ ආදියය කියන පදේ විස්තර කරන තැන්ඩා හමක හරිම කැලබිලා. හරියට පහැදිලි විනිශ්චයක් දක්වන්ඩ බැරි පැහැදිලිව අවබෝධ කරගන්නට බැරි ආකාරයට තම මේක සහන් කරල තියෙ කියෙලා විස්තර කළ තින් කියලා මේ නිසා බුදදුගෝ ස්වාමීන් වහන්සේ අට්ටකතා සියල් සියල්ලගේ සහල අට්ටකතා සියල්ලගේ මෙතිතුුණු කරනකාරණ එක සමෝධානය කරගන්නවා සමෝධානය කරගන උන්වහන්සේ දක්වනවා සොරකමක් කියන කාරණය විස්තර කරන්ද අවහාර විසි පහක් දක්වන්නඩ ඕන කියලා අවහාර විසි පහක් එක ඇන සොරකම් කිරීමම් සිදුුවෙන ආකාර විසිපහක් දක්වන්න පුළුවන් කියලාඒ විසි පහ පහේ කොටස් පහකට බෙදනවා පහේ කොටස් පහකට බෙදපු ආකාර විසි පහකින් සොරකම විනිශ්චය කරන්න පුළුවන් කියලා ද මේ නිසා මෙතැනට ඇවිල්ල බුද්ධගස්වාමීන් වහන්සේ මේ සඳහන් කරනවා මේ සියල්ලම පහේොටස් පහේකොටස් පහකට ඒ න්න සියල්ලම විසි පහකට ඒකට කියනව පස් විසි අවහාරී කියලා සිංහලින්. අවහාර විසි පහකින් මේ නිසා ස්ොරකමක් විනිශ්චය කරන්න පුළුවන් කියලා.තු මේ නිසා පී දැ මේ පින්වතුන් මේ වැඩසටහට සහභාගවෙන අය තමන්ගේ පංචසීලයට තියෙන සොරකම පිළිබඳ වනත් අප විනිශ්චක් ඉදිරිපත් කරනකොටඒ පංචසීලය පිළිබඳ ොක ඇත්තට සොරකමක් වුණනාද මෙතනද යම් හන්ඩයක්ක් ොරකම් කලාද සොරකම් කිරීම සම්පූර්ණයිද නැද්ද කියන කාරණය සල අබලද්ද මෙ මේ අවහාර විසි පහක් අපට මෙතන තියනෝද කියනෙ හොලබලඩුවනේ අවහාර විසි පහ තරින් මොකක් වහෝ අවහා අවවාහාරයකට අපේ සොරකම අයිතිවිනෝද කියලා. මේ නිසා? පස් විසි අවා හාරයෙහිමනත්තැන් සොකම් කිරීමම් ආකාර පහ ආකාර විසි පහ පි සාකච්චාරගන්නර උන් ති ආකාර විසි පහ කොටස් පහට තමයි බෙදල තියන්නේ. ඒ කොටස් පහට අපි කෙන පංචක පහක් කියලා. පහේ කොටස් පහක් කියලා සඳහන් කරනවා. ඇති එතකොට ඒක අට්ටකතාචාරයෙන්න් වහන්සේ මේ පහේ කොටස් පහට නම් පහක් දෙනවා. පලවිනි ගෙටිකෙන නානා බහන්ට පංචකේ කියලා. ගරිෙන ඒ බහන්්ඩ පංචකය කියලා තුංවිෙනගටිකෙන සාහත්තික පංචකය කියලා හතරිවිෙනගරිෙන පුබ්බ පයෝග පංචකය කියලා පස්වෙන ගටෙනවා තයාාවහාර පංචකය කියලා ඒනිසා නානා බහණඩ පංචකය ඒක බහන්්ඩ පංචකය සාහත්තිික පංචකය පුබ්බපයෝග පංචකය තෙයාාවහාර පංචකය කියලා පංචක පහකින් අපි විනිශ්චයක් කරගණඩ නේ සොරකම සිදුවනාද කියලා මේ පංචක පහයටත තියෙන්නේ පහෙකටස් පහක් එ නිසා සොරකම් කිරීමම් සිද හැකි ආකාර විසි පහ. මෙන්න මේ සොරකම් කිරීමේ ආකාර විසි පහන් මොකක් හෝ එකකට අහු එෙනවලන් මොකක් හරි දකට මකක් හරි සොරකමට යටත් වෙනවන තමන් බහන්ඩේ පැහැ ගැනීම යම් දෙ පහර ගැනීම එතොට අන්න එතනද ොරකමක් සිදුවනා කියලා විනිච්චා කරගන හරිම පහසුයි. මේ පංචක. විසි පහ මෙහම තම් පංචික පහ කරුණු විසි පහ පිළිබඳව අපි සාකච්ඡා කරගන්න ගියතු ඉතින් මේ පිළිබඳව සංග්‍රහ ග්‍රන්ථවලත් නොයික කාරෙ ස දහන්ක ලතියන ති අපි සම්පාදනය කරපු සංග්‍රහ ග්‍රන්ථයක් තමයි තියෙන්නේි මාතිකට්ට කතාවට රචනා කරපු සන්න ග්‍රන්ථයක් තිබෙනවා ඒ සන්න ග්‍රන්ථය සාන්න ග්‍රන්තය අප පංචක විසි පහ විස්තර කරලා තිබෙනවා මේක ඇතරම වෙළඳපලේ මෙලදීගණ්ඩ නැහැ. අපි ධර්මදානයක් වශයෙන් වෙදා දෙන්න තමයික මුද්‍රණය කරේ. ති මේ ග්‍රන්ථය සස්ොයාගණඩ පුළුවන්න යම් තැනකද මේ පංචක පිළිබඳව අපි දීර්ග විස්තරයක් ඒ හැමේ එකක් පිළිබඳ දක්ල තියෙනවා. තිං අපි ඒ නිසා පංචක පහද පින්නතුන් මුලින්ම දැනගත යුතුකාරණය තමයි සොරකමක් දනාද නැද කියන නිශ්චය කරද්ද මුලින්ම අපි මේ කරුණ විසිපහ දැනගණඩුවන සොරකමක් සිදුවේතිආකාර විසි පහ. ඒ විසි පහ කොටස් පහකට බෙදනවා පහේ කොටස් පහකට ඒ පහේ කොටස් පහ යම් කෙනෙක් මතක තියාාගන් අවශ්‍යයන ග්‍රන් පොතක ලියගන්නවන ලියාගන් අවශ්‍යයන ලියාගත්ත්‍රකමන්නේ. පලවිනි එක තමයි නානා බහන්ඩ පංචකය. දෙවිනිගිටිකිනවා ඒක බහන්්ඩ පංචකය. තු නිරිකිවා හත්ථක පංචකය. හතරවිෙන ඉරිකිනවා පුබ්බ පයෝග පංචකය පස්වෙන නිගරිකිනවා තෙයියා භහාර පංචකය. තුර මේ විදිට පංචක පහක් තියෙනවා ඒ පංචක පහ වශයෙන් තමයි සොරකමක් අපිට විනිශ්චි කරගන්නලනේ. තුර මේ හැම එක මනානා බහන්ඩ පංචක ගත්තහම ඒක තියෙන සොරකම් ආකාර පහක්. ඒක බහන්ට පංචක ගත්තහම ඒක තිෙන ොරකම් ආකාර පහක්. ඊට පස්සේ. සාහත්තිික පංචිකගත් හම ඒ එක තියෙන ොකම්මාකාර පහක් ඔබ් පියෝග පංචිකේ යන සොරකම්මාකාර පහක් ඒවාගේ තෙයාාව හාර පංචක තියන සොරකම්මාකාර පහක්. තුොර මෙන්න මේ කියන ආකාර විසි පහපි වෙනවෙනම සාකච්ඡා කරගඩ ඕනේ. එතන ති අපි පදවශයෙන් දැනගත්තොත් මොනොවද මේ විසි පහ කියලාි වෙන පද ව දැනගෙනන්න එක වැදගත් මුලින්ම අප කවුරු හරි කෙනෙක් මේ බලන කෙනෙක් කොහැරි ලියගන්නඩ බලාපොරත්න් වනන් ලියාගත්තත්කමක් නෑ එහමන ත් මතක තියාගන්න පහසු විෙනම් ඒත්තමක් නෑ. නානාබහන්ට පංචකය කියලා කියනකට නානාබහන්ට පංචකය ඇතුළේ කරුණු පහත්තියෙනවා. නානාබහන්ට පංචික තියන කරනු පහතමයි ආදියෙය හරය අවහරය ඉරියාපතම් විකූපෙයිය ටහනාචාාවෙයිය කියලා. නානාබහන්ට පංචිකතියන කුණු පහ තමයි ආදියයේය, හරය අවහරය, ඉරයාාපතම් විකෝපයය ටහනා චාවීය කියලා. එසේ ඒක බහන්්ඩ පංචකෙතත් මේ කරුණු පහම තියෙනවා. ආදියයිය හරය අවහරය, ඉරිියාපතම් විකෝපයය ටහනා චාාවීය කියලා. උතුට නානා බහණ්ඩ පංචකයක්ත් ඒක බහන්්ඩ පංචකයත් කියෙන කොටස් දෙකේම කරුණු පහගාන තිෙන එක සමාන කරුණු පහක් තියෙනවා. ආදියෙයිය පලවිනි එක දෙවිනි එක හරයිය තුංවෙෙන එක අවහරය, හතර විනිියක ඉරයාා පතං විකෝපෙය පස්නික ටහනා ාලයයේය තර මේ පිබඳ අපි සිංහලයෙන් අර්ථය පැහැදිි කරන ස්සල මේ වචන ටි කපිදාන ගණ්ඩුවන් පාි වචනික එතකොතම අපට පහසු මේ කියවන්න නැත්තම් සිංහල පදමතට දාලාි කියවන්න ගත්තොත් ඉතාම අපහසුවේ තේරුම්ගන්න අමාරුයිය නිසා තර ඒක බහන්ඩ පංචකයත් මේ කියන කරනු පහම මේ විදිහට තියෙනවා එඩ පසතින සාහත්තික පංචකය කිය පංචකයක් සාහත්තිික පංචකයේ තියෙනවා කරුණු පහක් එක පලවිණය එක තමයි සාහත්තිික දෙවනයක ආනත්තික තුම්වෙෙනයක නිස්සගගිය හතරවිෙනයක අත්තසාධක පස්සනක දුරනික්කේප කියලා එතනක් කරුණු පහත්තියෙනවා සාහත්තිික ආනත්තික නිසගගිය අත්තසාධක දුරනික්කේප කියලා කරුණු පහත්තියවා. ඉට පස්සේ ඊළඟ පංචකේ තමයි පුබ්බපයෝග පංචකේ කියලා කියන්නේ පුබ්පයෝග පංචකේ තවත්ස්ොරකම් සිදුවන ආකාර පහක්තින. එක සඳහන් කරනවා පළවිනික පුබ්බපයෝග දෙවිනික සහපයෝග තුවිනික සංවිධාව හාර හතරවිනික සංකේතකම්ම පස්සනික නිමිත්තකම්ම කියලා. එතකොට පුබ්බපයෝග සහපයෝග සංවිධාවහාර සංකේතකම්ම නෙමිත්තකම්ම කියලා. අවසාන පංචකේ තමයි තෙයියාව හාර පංචකය කියන එක තෙයාව හාර පංචකේ තියෙන කරනු පහකුම් තේ‍යාවහාර පසයි හාහාර පරිකප්පාවහාර පටිච්චන්නාවහාර පුසාාවහාර කියලා. කරනු පහ තේ‍යාවහාර පසයි හාහාර පරිකප්පාවහාර පටිච්චන්නාවහාර පුසාාවහාර කියලා. මේ විදිහට බුද්ධික අපි මේ සොරකමක් කියල ගන්නකට මේ සොරතම කියන එක කරුණු විසි පහකට අපි සමෝධහනය කරනවා හර විසි පහකට මේ විශ්ලේෂණ එක කරන ඇතටම විශ්්‍රේෂණය කරලා. අපි දැගණ්ඩ වනේ යම් කෙනෙක්ම යම් බහණ්ඩයක් ස්ොරකම් කරාද. යම් දෙයක්ම පැහැර ගැනීමක් සිද කරාද. මෙන්න මේ විසි පහතර ඕන මොකක් හරිකට මේ සිදු කරන සොරකම කියනෙ කයිතු වෙනවා අපි දැන ගණ්ඩුවනේ කොහොමද ඒ එක එකක් වෙනවෙනම දිිනිශ්්‍රිපශයෙන් දනගණ්ඩෝනිේ ්‍රී ලංගට අපි මේ විස්තර වශයෙන් සඳහන් කළ යුතුකාරණ යටතේ නැවතවාරයක් තවත් අපිත් සාකච්ඡාල යුතුකාරණයක් තමයි මේ වටිනාකම කියන පාරාජිකා ශිල්පදයක වටිනාකම කියනෙ එක කතා කරගන්න කොහොමද කියලා පො විදිට පාරාජිකා ශිල්පදයක වටිනාකම සලකන්නේ කියලා. තියනිසා මෙ මේ කරුණු පිළිබඳ අපි දීර්ග වශයෙන් විස්තර කරගන්නකොට අපිට මේ ශල්පදේ ගැන පූර්ණ අවබෝධයක ඇති කරගන්න පුළුවන්වවා. පන්න ස්වාමීන් වහන්ස මේ අතුරු ගැටලුවක් තියෙනවා මට පොඩ්ඩක වහන්සේග දැන කියා ගන්නට. පින්න ස්වාමිනාශ වහන්සේ දැන් පැහැදිලි කරගෙන එනවා. ස්ොරකමක් සිදුුවන්න පුළුවන් ආකාර ප්‍රධානාකාර පහක් තිබෙනවසා ඒක තුළ තවත් උපකොටස්. පහබැගින් ආකාර විසි පහක්කට සොරකමක් සදුවෙන්න්න කළ මත සොරකමක් සුදුනා කියලා අපිට තීරණය කරන්නළරු සි පහක් තිබෙනවා ගැෙන කරනකොට ධනිය ස්වාමන් වහන්සේගේ බිම්ිසා ධනිය ස්වාමීන් වහසේ බිම්ිසාරතුමාගේ දවගබඩාවෙන් දවස්ොරකම් කිරීමත් එක පිළිබඳව බුදුරජාණන් වහන්සේ දෙබැනි පාරාජිකා ශිල්පදය පැනබීම ඒ සිල්පදය පදවිවරණය කරගෙන එන අතරවාර්තම වහන්සට පැහදිලි කරලා දෙන්නේ ද මේ සොරකමක් වෙන්න පුළුවන් ආකාරම නොවද කෙන කරනාව මට පැහැදිලි කරන්න අවශ්‍යයි මංගතන්න මේ වැඩ කරනටක සම්බන්ධෙන හැම කෙනෙකුට මේක ගොඩක් වැදගත්තේ පින්වත් ස්වාමීන් වහන්සස්ොරකමක් සිදුවෙන ආකාර විිදිර වහන්සේ පැහැදිලි කරන්න යෙදෙන කරුණු විසි පහ ඒ ආකාර විසි පහම ගිහි කෙනෙකුට සහ භික්‍ෂූන් වහන්සේ කියනෙ කියෙන දෙපාර්ශවයටම අයිතිද ද ස්ොරකමක් වීමේදී මේ කියන කරුණු විසි පහ දාලා වෙන්නේ භික්‍ෂූන් වහන්සේ කෙනෙකුට විරද ගිහිඒ සඳහා ස්වරකමක් වෙනකුට වෙනත් කරමකාරණව පැදිි ොඳ කියන එක අපි දැන කියාගන්න කැම තිබින් වත්ස්වාමින්න් වහසේ ඒ පිළිබඳ පැහදිලි කිරීමක් කළුත් මංහිතන අපිට ගොඩක් වැදගත් වෙයි කියනකර. ඕ ඇත්තම බුද්ධික මේ පස් විසි අවාහාරය එහෙමල න් සොරකමක් සිදුන ආකාර සි පහගෙන එක මේක ගිහි පැවිදි කියල බේදයක් නෑ අපි හැම කෙනාට අදාලයි. එතකොට ඕනෑම කෙනෙක් සොරකමක් කරනවා නම්. යම් දෙයක් පැහැගැනීමක් කරනවා නම්. ඒ පැහැරගැනීම සිදුකරන අවස්ථාවේද අධින්නාදාන සිල්පදය බිධෙනවද. අ ගිහි කියෙනෙකුට නම් පංචසීල යටත්තියන අධන්නනාදානාවේරමණ සික්්කාාපදන සමායකම සමාධියන් කියන සිල්පදය බිදරවද. එමන තම් භික්ෂන් වහන්ේ නමකරන මේ කියන පාරාජකාක ශල්පද යටතේ සඳහන් කරන සිල්පදයක් බිනීමක් සිදුවෙනවද කියන මෙන්න මේ විනිශ්චය කරන්න ඔය විසි පහ අදාලයි. එනිසා ගිහි අයටත් මේ වැඩසටන් සහභාගනය නිසාපේ සැදැහවත් බෞද්ධ අයටත් මේක ඉතාම වැදගත්න් තමන්ගේ අතින්නමුත් සොරකමක් සිදුවෙනවාද කියලා විනිශ්චය කරගන්න ගිහාම මේ කරුණු විසි පහ ඇතුළට මේක දා්න්න පුළුවන්නම්. මේ විසි පහේ මොකක් හෝක් තැනකට මේ ආදාල කරගන්න පුළුවන්න්නන් එහෙමනන් අනතුකට තමන් විනිශ්ච කරගන්න පුළුවන් මෙතන සොරකමක් සිදු උනාාපීන කාරණය. එනිසා මේ ඇත්තට ගිහිප උදවයටටත්ත එකසේම අදාලයි මේ කරුණු විසි පහ අපි සාකච්ඡා කරනු කරන විසි පහ අපි සමහර වෙලාවට බුදුරජාණන් වහන්සගේ මේ මහා කරුණාව ඒවාගේම සර්වක් හිතාක් ඥානය. කොයි තරම් ප්‍රතුහුලයිද කොයිතරම් පලල්ල මේ විහිදිලා හැම පැත්තක්ම ආවරණය වෙලා තියෙනෝ දෙකන කාරණය ප්‍රකට වෙන ඉතාම වටිනා තැනක් තමයි මේ සොරකම පිළිබඳව මේ අවහාර විසි පහක් සාකච්ඡා කරනු තැන. තියනිසා අපි මේ කරුණු එකක් එකක් සාකච්ඡා කරගණ්ඩෝනේ. මේ පස් විසි අවහාරය පොහොමද අපි විස්තර කරගන්නේ විවරණය කරගන්න කියලා. තුරේක මේ ගිහි මේ වැඩසිටාන සභාග වෙන නරබන ගිහි උදවීටත් වැදගත්න තමන් අතින් අල්පෙනිත්තක දෙයක් නමුත් අන්සතු දෙයක් පැහර ගැනීමක් සිදුවනානන් අධින් අදාාන සිල්පද කැඩුනද නැද්දකි විනිශ්චය ඇති කර ගඩ. එතකොට මේ අතරේ කලවෙනි පංචකය තමයි නානා බහන්ට පංචකය කියලා කියන්න. නානාබහන්ට පංචකය කියලාකිනවුට අපිස් සඳහන් කර එතන කරුණු පහක් තියෙනවා ආදියෙයිය හරය අවහරය ියාපතම් විකූපියය ටහනා චාාවය කියල එතකොට නානාබහන්ට පංචකේ ගැන විස්තර කරනකොට දැම් මේ සොරකමක් සිද්ධවෙඩ පුළුවන් සමහර වෙලාවට සවිං්ඥානික දෙයක් එකයන්නේ පණ තියෙන දෙයක් වන්න පුළුවන් සමහර වෙලාවට අවිඥ්ඥානික දෙයක් වඩට පුළන් පණ නැති දෙයක් දැන් ඒ කියන්නේ පන තියෙන දෙයක් අපිතම සතික් හරකෙක් හොරකම් කරනවා මනත්තං කුකුලෙක් හොරකම් කරනවා. එහමළත්ත ඒවා සතෙක් ොරකම් කරනවා ල ගලත්පනට සවිඥ්ඥානික දෙයක් කියලා. ඒම නැත්තන් අවිඥ්ඥානික දෙයක් සොරකම් කරනවා. යම් කිසි වස්තුුවක් පනනැති යම් කිසි වස්තුක් සොරකම් කරනවා ල ඒෝනම වස්ථාවක්. මෙන්න මේ සවිඥ්ඥානික හෝ අවිඥානික දෙයක් සොරකම් කරද්ද ඒක පිළිබඳව සිද්ධෙන්ඩ පුළුවන් ආකාර පහක් තමයි නානා බහන්්ඩ පංචිකය කියව සඳහන් කරන්න. ඇතුර දැන් මේක ගිහි උදවට අදාලා අප සොරකම් කරනට සමහර ලාවට සවි්ඥානික හෝ අවිඥ්ඥානික හෝදයක් සොරකම් කරන්න පුළුවන් කෙනෙක් එතුකට ඒ සොරකම සිදදුුවන්න පුළුවන් ආකාර පහක් ඒ අතරි පලවිනික තමයි ආදය කියලා කියන්නේ ආදය කියන වචනය සඳහන කරන්න මේ නඩු කියලාත්පත් කර ගන්න දෙවල් ගැන සමහර වෙලාවට ිතු ඉඩකඩන් ආදිය නඩුවක් කියලා අන අනුන් සතු ඉඩමක් අපි බලහත්කාරෙන් අත්පත් කරගන්නවා න එත මෙන්න අපට ඇවිල්ල කියෙන එකත් සොරකමක් කියලා ඇතුර දැන් සමහර වෙලාට අපි සොරකමකි වහන් අපේ ඔළුවට එන්නේ අපේ කල්පනාවට එන්නේ අපි මේ අන්සතු දෙයක් අරගන්නෝ කියනක විතරයි එමල තන් ගයක් කඩලා හොරකන් කරගන්නවා තොරෙන් ගන්නවා කියනක විතරයි නමුත් මේක කියනවා අන්සතු ඉඩමක් ආදියක් වඩ පුළුවන් හමල තන් අන් සතු අපිතු සතෙක් වඩ පුළුවන් නඩුවක් කියලා වලහත්කාරයෙන් බොරු සාක්ෂිදීල බොරු පැමිණිදි කරලා අනුන් සතු දෙයක් අත්පත් කරගන්න වලන් ඒකත් සොරකමක් කියලා සඳහන්තවා ඒක තමයි මේ නාබහණට පංචකේ යටතේ ආදීයකෙන වචනෙන් කියන්න. ඉටවස්සේ අපි කලින් සඳහන් කරම නානාබහන්ට පංචකේ තියෙන කරනු පහ ඊට සමානයි ඒක බහන්ට පංචකයත්. ඒක බහන් පංචිකේ කියන්නේ කෙලින්ම අවිං්ඥානික දේවල් පිළිොඳ විතරයි එතනදී සං්ඥානික දේවල් අරගන්නේ කිය පණ තියන දවල්න පණ ැති දේවල් සොරකම්කිරම් ගැන තමයි කතා කරන්නේ දර ඒකෙත්තිෙනවා ආදීය කියලා ඒක කියන්නේ නඩු කියලා අපත් පත් කරගන්න දේවල් පිළිබඳව තුර අපි යම් අන්සතු දෙයක් නඩුවක් කියලාත් පත් කරගන්න නම් බල්හත්කාරයෙන් අන්න එහෙම අන්සතුදේ අපි බොරු පැමිණිලි කරලා බොරු සාක්ෂිදීලා නඩු කියලාක්ත් පත් කරගැනීමු ොරකමක් කියලා සඳහන් කරනවා මෙනානා බහන්ට පංචිකේ සහ ඒක බහන්තු පංචිකේ ආදී ය කියෙන වචනින් ඉට පස්සේ දෙවිනි වචනේ තමයි හරයිය කියලා කියන්නේ හරයිය කියනක සඳහන් කරන්නේ අන්සතු වස්තු අක් අපි රැගෙන යනම ඉල්ලගන අප නව තව තැනකට ගෙනහිල් අපි දෙන්නම් කියලා අයිතිකාරය අපිට කියන්නේ නෑ මේක ගෙනහිලා දෙන්න කියලා එහෙම කියන්න නැතුව අපි කියනවා මම්ම මේක ගෙනෙහිල්ල දෙන්නන් කියලා කිය ැන් අපිතු යම් පුද්ගලෙක් යම් කෙනෙකුට කියනවා අනිමක අපිට එහා අහවල් දෙන ගෙනිහි දකු මටන් හවල් තන් ගෙනහිල දෙදකු කියලා. එහෙම ගෙනෙහිල්ල දෙඩකවූත් අපිඒ එකක ගෙනහිල්ල යනකොට සොරකම්කරුත් ඒක මෙතන්න අදාලන එක ගෙනම සාකච්ඡා කරන්නේ. මෙතනද කියන්නේ අපි දකිනවා යම් තනක කියයම් හන්්ක්න අපිතුම පොතක් තියනකට දක් කිය. දගලිග පතක් නවා පොත අනෙක් තව කෙනකට දෙඩ මයි තියෙන්නේ. තර අපි ස්වච්චාවෙන් ඉදිරි පත්වෙලා කියනවා මේ පොත මම හවලාට ගෙනහිල්ල දෙන්න කියනවා. මම ගෙනහිල්ල දෙන්නන් කියලව ඉල්ල ගන්නවා. ඉල්ලගෙන මං මේක ගෙනයන අතර තුරදී මට සොරසිතක් පහලගෙන. මේක ති මම හලා දෙන්න මං අත් කරගන්න මන්තියාගන්නවා කිය සොරසිතක් පහලගෙනවා ආංගේ සොරසිත පහලවෙලා අපි සොරකමක් කරනවනම් ආං එක තමයි හරය කින්වචනෙන් සඳහන් කරන්නේ. ඊළඟට තුන්ගෙන කාරණය තමයි අවහරී කියන කාරණය අවහරය කියන කාරණය සඳහන් කරන්නේ යම් කෙනෙක් තාවකාලිකව පරෙස්සමට තියෙන බහන්ඩ තියෙන දැන අපි කියනවා කවරකාට කියෙල්ලා අනිමං හරල්දදි හැකිහිලක මේ පොඩත්තියාගඩ කියලා අන්නෙහිම පරෙස්සමට බහන්ඩ ඇත්තියලා නවා ඒ පරෙස්සමට තේලායන බහන්්ඩේ ආපහු දෙන්නතු ඉන්නවා. එම අපහු දෙන්නේ නැතුව තමඟත් කරගන්න ඕන ඒකත් සොතමක් කියලා අවහරියකෙන කාරණය දී සඳහන් ඒ අත් එතකොට නානා බහන්ට පංචිකයේද සවි්ඥානිික අවිඥානිකෙන් ද දිහට මතා කරනවා ඒක බහන්ට පංචකේද මේ අවිංඥානිකදේල්ගෙන විතරයි කතා කරන්නේ වස්තු පිළිබඳ විතරයි ඉඩ පස්සේ හතරිවිනි කාරණය තමයි ඉරියාපතන් විකෝපේගේ ඉරියාපතන් විකෝපයය කියලා කියන්නේ ඉරියව්ම වෙනස් කරලා සොරකම් කරනවා දැන් අය කියන්නේ යම්කිෙසි බහන්්ඩ රැගෙනයන පුද්ගලයකන්නවා. ඒ රැගෙනයන පුද්ගලයට අපි අදහස් කරන මේ බහන්්ඩේ අපි සොරකම් කර ගණඩෝනී කෙළ හිතලා ය යන්ඩෝනි පත් අපි කිය ඔය පත්තන අර පත්ෙන්ම අපි වෙන පාරකට යමු කරුණ. වෙන පාරකට යෙමු කරනවා අප හ්ඩේ ස්ොකම් කර ගරනු. එතකොටත් සොරකම සිද්ධ වෙනවා කියන රණ පහැදිලි කරනවා ද මේ හැමතැක දීම බුද්ධික අපි මේ සොරකම සිදුවෙන ආකාරය කොමදක කිය නවතව රක්කචරකණන්ඩුවන මේ කරුණු විසිපහ තම කෙටයෙන් පැහැදිරි කරන්නේ මේක හරිම විස්තරත්මක අප සාච්චා ක ගන්ඩ මේ තැනකද කොමද ඇතම ොරකම සිද්ධ වෙන්නේ කියලා තරම අප ප්‍රේක්ෂ අයට දැනග්ඩ දැනගඩ දැනගන්න එක හොඳයි මේ මේ හැම තැනකදීම සොරකමක් සිද වෙනවාන කියන කාරණය. ඉඩ පස්ස අවසානක ටානාචාවීය. ටානාචාවී කියනකි කියන්නේ යම් කිසි මතුපිටක්මත යම් කිසි පෘෂ්ටයක් මත තියෙන වස්තුක්මු ඒහා මෙහා කිරීමෙන් සොරකම සිදුවන ආකාරය. ඒ සොරකම සිද්ුව ආකාරය තමයි ටානා චාාවීකනකාරණෙදි සහන් කරන්න තු ර අපි සාපචා කරගණඩුවන ති වෙනවෙනම පොහොමදම නානා බහන්්ඩ පංචකේ දිහ එක බා්ඩ පංචකෙදම සිද්ධවෙන්න කිය. ොට ඒ පංචක දෙකේදමි කියෙන කරනු පහතමයි අපි සඳහන් කරේ ආදියය කියන අවස්ථාවද කතා කරන්න මේ නඩු කියලා බහන්්ඩ අත්පත් කර ගැනීම කියන එක. ර කියන කාරණය සඳහන් කරන්නේ අනෙක්ඇයක් සතු බහන්ඩයක් අපි රැගෙන යන කොට ස්ොරකම්රන කියන කාරණය. අවහරිය කියලා කියන්නේ පරස්මටතියව බහන්ඩයක් අපි සොරකම් කරලාත් කරගන්නවා කියනක ඉරියාපතම් විකෝපීය කියලාෙන ඉරියව් වෙනස්කිරීමෙන් අත්ත් කරගන්නවා කියෙක ටහනා චාවීය කියලා කියන්නේ යම්කිසි මතුපිටක තියෙන පොළොවෙ හෝ යම්කිසි තැනක තියෙන දෙයක් තියෙන තැන වෙනස්කිරීමෙන් සොරකම් කරගන්න කියන කාරණය. නා හන්ට පංචකයත් ඒ එක බහන්ට පචකයඇත් කියෙන දෙකම විතා විදිහට තමයි විනිශ්ය අප සාකච්ඡා කරන්න ඕේ. ඊළඟ පංචකතමේ සාහත්තික පංචකය කියලා කියන්නේ. සාහත්තික පංචිකෙත් කරුණු පහත් තියෙනවා අපි සඳහන් කරා සාහත්තික ආනත්තික නිසක්ගිය අත්්‍ය සාධක දුරනික්කක කියලා. උදුර මෙතන තියෙන පලවිනික තමයි සාහත්තික කියලා කියන්නේ. සාහත්තික කියලා කියන්නේ සරලම තේරුම කියනවන සියතින් සොරකම් කරනවා කියනෙක. එක කියන්නේ අප. අන්සතු දෙයක් සොරකම් කරන අප අපේ අතින්ම අරගන්නවායක. වෙන කෙනෙක් ලබ්ව ගන්න එකක් නැබයි එකට ෙනවා සාහත්තිකය කෙලෙතුකොට තමන් අතිම්ම සොරකම් කරන කොට සොරකම කොහොම අපි විනිශ්චය කරගන්නේ කියන එක සාහත්තික කියන එක යටත සපචා කරන්න ඕනේ. ඊළඟට ආනත්තික කියලා කියන්නේ සොරකම සිද්ධවෙන්න පුළන් අන කිරීමෙන්. අපි ගන්නනෑ අපි ගන්න තුව අප පෙනකෙන ගොටිකිෙනවා හවාල් තැතිෙන හවල්ද සොරකම් කරන්නඩ කිය ලාන කරන <consurai> <the> <IPs> <theat <theat culture culture ං යන කිරීම ඒ පුද්ගලය සොරකම් කරනවන ඒ අපිටත් සොරකම් බවට පත්තිනවා ත්‍රබල්ලන් හරි පුදුමා ආකාරය බුදුරජාණන් වහන්සකි මේ බුද්ධඥාණය උන්වහන්සේ මේ සොරකම විසිරි ලතිනාකාරය දකිනවා. අපි අපේ අති ගිහිල්ල සොරකම්රන දෙකුත් ොකමක් වෙනවා. ඊට අමතරව අපි වෙන කෙනකුට කියන මෙන්න මෙහෙම කරන්න කියලා. ඒ කිය ඒ පුද්ගලයගල සොකම් කරහම ඒකත් අපත් සොරකම බෝට පත්තින ඒක ඒ සොරකම කරපු කියෙනටත් සොකමක් වෙන අපටත් ස්ොරකම දෙෙනම් ඒවාගේම තමයි නිස්සක්ගිය නිසක්ගිය කියල කියෙනකේද කියන්නේ යම් නිසගේ කියන වචනය සාමාන්‍ය තේරුම විසි කිරීමකින් දෙයක් දැන් සමහර දේවල් තියෙනවා විශේෂයෙන් ඔය රේගුවවාග තැන්වලද ගුවන් තොටුපලවාගේ තැන්වලදී යම් තැනකින් යම් බහණ්ඩයක් ගෙනියෙන කොට එතනින් බදුව අයකිරීමක් සිද්ධ කරනු මෙතැනින් මේ බහන්ඩේ ගෙනච්චත් බදු අ කරන එඒ නිසා එතනින්ඒ බහන්ඩේ ගෙනියන එක වලක්කන්ඩ වෙන තනකෙන්දලා අනි පැත්තට විසි කරනු. ඒ බහන්්ඩ එත දොරටුවෙන් යහ පපත්ත ගෙනනි චොත් තයි බදවායි කිරීම සිද්වෙන්නේ නිසා දොරටුව මේ එක ගෙනියන් නැතුව අපි හොරෙන් එතනින් එහ පැත විසි කරනු. මේවාග දෙයක් ඉතින් ඇතනම අතීතය බහන්ඩ එහා මෙහා ගෙනන කොට දොරටෝලදි බදුවයි කිරීමවාදී කෙරලා යන්නේ. වර්තමානයේදී ඒ විදිහට දොරටෝලදි බදුවයි කිරීමට වඩා වෙන යම් යම් කරමවේදයන්න ම ඒසුඳ හතියෙන්නේ නමුත් එහෙම යම් දෙයක් දේරුන යම් තැනකින් ගෙනනි්චත්ය එක සොරකම බවට පත්තනු ඒ අපි එතනින් ගෙනියන්නඇතු විසි කරන මන හ පැතර. ද අපිම යම් කිසි වැටක්ති නොේ වැටන් එහ පැත්තට මේක ගෙනියන්න්න දොරටුවෙන් ගිනිච්ච බදදුගේ වෙලා තම ගෙන න්නුව සා වැටයි වෙන තැනක දලා හ පත්තට විසි කරන පසේ ිහිල් හුල ගන්නන් කියලා අං හිම කරන න ඒ සොරකම බවට පත්න එවැනි දෙවලුට මයි නිසක්ග කියලා කියන්නේ. ඊට පස්ේ අත්්‍ය සාධක කියනකින් කියන්නේ සමහර වෙලාවට මේ අනකිරීම තමයි අනකිරීමේ සොරකමම සිදුවෙන ආකාරයක් තමයි අත්ත සාධක කියනකින් කියන්නේ යම් කෙනෙක් අනකිරීමක් කරනවා අසවල් බහන්ඩේ අසවල් වෙලාවේ ස්ොරකම් කරන්න කෙල යම් විදිහකට අපි කලින්ස් මේ මතක් කිරීමක් කරනවා එහෙම මතක්කරොත් ඒක ඒ අදාළ මතක්කරපු වෙලාවි සොරක කරත් අපිට අපි තුරම අපිට කියනවා උදේ දහයට හොරකම් කරන්න කියනවා උදේ දහයට හොකම් කරන්න කියම උදේ දහයට හොරකම් කරත් ඒ අර ආනත්්‍යය කියන කාරණයේද අනකිරීම කියන කාරණයේ දී සඳහන් වෙන ඒ ැතු අපි කියෙනත් කැති වෙලාවක පුළුවන් වෙලාවක හොරකන් කරන්න කියල කියීම. ඉද පුළුවන් වෙලාව හරකන් කරඩ කියලාකවුත් ඒවාගේ වෙලාවකදී කවදාහෝ දැන් අපි එතම යම් කෙනකොට කියනවා අසවල් තැන තියෙනවා යම්කිෙසි රත්තරම් බහන්ඩයක් හමත යම්කිසි මැණිකක් තියෙන් එ මනික ඔයාට පුළුවන් වෙලාවත් මලා පුළුවන් ූලින් වෙලාක හරකංන් කරන්න වෙලාන කිරීම කරනවා. එහෙම කරුතින්. පුද්ගලයා සොරකම කරන්නේ කවදද කියනෙ අදාලනේ කවඩා හෝ සොරකමි කරතු අර අනකරපු පුද්ගලය අනකරපු වෙලාවේදීම සිිල්පදේ කඩගන්නවා. මේ පිළිබඳ විිනිස්්චිට තම මේ අත්ත සාධක කියන අවහාරයේදී සාකච්ඡා කරන්න ත්‍රේකත් එක්තරා විදිරෙන අනකිරීම කියන කාරණයටම අයිති දෙයක් එනිසා යම් කිසි කෙනෙකුට අපි කියනවල අනකිරීමක් කරනකොට යම් කිසි කාලයකද සොරකම කරග්ඩ කියලා.ඒ කාලයකදී අපි කාලයක් කියල ඒ කාලය සොරකම සිද්ධ කරගද්දි. කොයි වෙලාවෙද සොරකම කියන සිල්පදයට අහුුවෙන් සිල්පදය කැඩෙන්න්නේ කොයි අවස්ථාවේදිට කියන එක තේරණය කරගන්න ක්‍රමයක් තමයි අතසාධකවහාරයේද සඳහන් කරන්නේ. තිර මුලින් අනකිරීම කියලාකිීවේ ඒ වෙලාවේ දීම ගිහිල් ොරකම් කරගන්න එක. ත්‍ර එතනද ආනත්්‍යය කියෙනයෙන් කිව දැන් අපි කියවා ැඟ ල්වවෙලා සවල් ැතිවන ැ එකක ොකම් කරන්න කියනවා. එතුට හිලා සොරකම් කරොත් ඒවෙලාවෙත එක අදාලයි. එහෙම නැතුව පසුවෙලාව කියනවන හැකි වෙලාව ගුස්ොරකම් කරන්න කියලා කියනවන අන්නේ හැකිවෙලාව සොරකම් කරඩ කියලා කියව හම ඒ සොරකම් පිළිබඳ අදාළ වෙන්නේ මේ අත්ත සාධක කියන කරමට ඇත්ත. තුර සාහත්තික පංචකයේ තියන හතර විෙනක තමයි අත්ත සාධකය කියලා කියන්නේ. එටස පස්සෙනක තමයි දුරනෙක් කේපේ කියලා කියන්නේ දුරනෙක් කේපෙක් කියලා කියන්නේ යම් කෙනෙකුම් බහන්ඩයක් පිළිබඳව තින අදහ සත ැහැරීම කියනෙක. දැන අපි අනු සතු බහණ්ඩයක් මොනයම් කමට හෝත්පත් කර ගණඩ යනවනම් අයිතිකාරය හිතානින්නවන නෑමක එයාට අත්පත් වන්නේේ නෑම එක තම මගින්ම තමයි කියලා ඒවාගේ වෙලාවක සොරකම් සම්පූර්ණය වෙන්නේ. දැ අපි යම් කිසි කෙනෙකුට කියනවා යම් කිසි කෙන එක සතු බහණ්ඩයක් අපි සොරකමක් කරන්න උත්සාහ කරනවා. අපි කත්පත් කරගණඩ උත්සාහ කරනවා යිතිකාරය දකින මේ අත්පත් කරන මේ උත්සහ කරනවා කියලා එයා කල්පනා කන නෑ මේක දෙන්නෑම කවදකොත්ත මේක මගේම තමයි මේක දෙන්න නන්න ඇකළ හිතාගන්නවා ඒ එයාගේ අයිතිකාරයගේ අදහස තා තාම තියනවනම් මේ බහන්්ඩේ පිළිබඳව මේක මගේය කියලා ඒවාගේ අවස්ථාවද අපි සොරකම් කරන්න ප්‍රයෝග කරාත අපි සොරකම සම්පූර්ණ වින්න අපි උදාහරණෙක් විදිරර මුලින් කියපු නඩුකීම් ආදී තත්යක් ගැන කතා කර අප ඉඩමක් වෙන කෙනෙී ඉඩම කත්පත් කරගන්න නඩු කියනවා. නඩුව කීවට තම නඩු ඉවරණ අයිතිකාරයා හිතාගෙනවා මේ බහන්ඩම ඉඩම දෙන්නේ මම මේකමන් තියාගන්න කෝ මරි ගන්න කෝමරි කියලා. එතකොට අපි නඩු කීවයි කියලා අපිට ස්ොරකමක් සිද්ධ වෙන්න අපි නඩුවෙන් අපිතුම අපි දිනුවයි කියලා නුවත් අයිතිකාරය හිතා ගන්නවා නෑ මේක බොරු සාකකිීලම නඩුව දිනව එනිසා මට පුලුවන් මේ නැවතවාරයක් අභ්‍යාචනා කරන්න ස නැවතවාරයක් මේ කත්ත් කරනමට පුුවන් කියන තැන ඉඳල කටයතු කරනවද ඒත් අපි නඩු කියල මේ ඉටමත්පත් කරගත්තර අපිට තාමත් වනේ නෑ ඒය නිසා සොරකම සම්පූර්ණ වෙන්නේ අයිතිකාරයගේ අදහස අතහැරීම කියලකින් සන්නේ හම අදහස ඇහැරීම සොකම සම්පූර්ණී මර්තමයි මේ දුරු නික්කේපේ කියලා එ එකකට හත්තික පංචකය කොටස් පහතමයි ඒකීේ සාහත්තික ආනත්තික නිසක්ගිය අත්්‍ය සාධක දුරනිිකේප කියලා. එතකොට අපි මේ වෙනකොට සාකච්ඡා කරේ එඩැන් නානා බහන්ඩ පංචකය කියනෙ කිය කරනු පහත් ඒක බහන්ට පංචකය කියන කරනු පහත් සාහත්තික පංචිකය කියන කරනු පහත්න ති අපි නානාබහන් පංචක ඇත් ඒක බහන්ට පංචකඇත් කියන පංචක දෙක එක හ හමානයි වෙනස තිබෙන්නේ අපි සොරකම් කරන වස්තුව, සවිඥ්ඥානිකයිද අවිඤ්ඥානිකයිද කියෙන කාරණය විතරයි. එතනදි කරුණු පහක් අපි සඳහන් කරා ආදියය කියලා කරුණක් හරය කියලා කරුණක් අවහරයේ කියලා කරුණක් ඉරියාපතම් විකූපේය තාහනා චාවය කියලා කරම දෙකක්. තොට ආදයේ කියෙන කරුණින් අපි සඳහන් කරස් නඩුකීම් ආදියෙන් අත්පත් කර ගන්න දේවල් හරය කියනකින් වෙනකෙනගේ බහන්ඩයක් රැගෙනයෑමේදත්පත් කරගනීම අවහරයේ කියනකින් තාවකාලිකව පරෙස්සමට තයබදයක් අත්පත් කර ගනීම ියා පතම්විකපය කියනකෙන් ඉරිය් වෙනස් කිරීමෙන් අත් කර ගැනීම සහ ටහනාචාවයකෙනෙකින් තියෙන තැන වෙනස් කිරීමෙන් අත් කර ගැනීමක් කියලා කරුණු පහක් අපි සාකච්ඡා කරා සවිඤ්ඥානික වශයෙන් සහ අවිඥ්ඥානික වශයෙන්. නානා බහන්ඩ පංචකයයක්ත් ඒක බහන්ට පංචකයත් කියලා. ඇතුර මේ එක ක්පලිලබඳ ප ඊළඟ වැඩ ්‍රහණයේේදී විස්තර වශයෙන් සාකච්චා කර ලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි සාහත්තිික පංචකේයේදී කතා කරා කරුණු පහ සාහත්තික ආනත්තික නිසක්ගිය අත්ත සාධක සහ දුරුණක් කිය කියලා උතුර සාහත්තික කියලා අපි කිව තමම් සියතින් සොරකම් කිරීම ආනත්තිය කෙලකිව අපි වෙන කෙනෙක් ලෞ්වා සොරකම් කිරීමක් ඊට පස්සේ නිසක්ගේ කියලා කියන්නේ එක තැනකින් තවතනකට බහන්ඩයක්ක් විසිකිරීමෙන් සොරකම් කිරීමක් ඒවාගේ අත්ත සාධක කියලා කියන්නේ අනකිරීම මයි නමුත් මේ මොහොතෙනි වේ අනාගතය යම් කිසි වෙේලා සොරකම් කරන්න කියලා යම් අනකිරීම කරනු න් ඒ වෙලාවේද කොහොමද සොරකම කියීන එක සම්පූර්ණ වෙන්න කියන කාරණය. දුරනෙක්කප කැකීවේ අයිතිකරවාගේ බහන්න්නේය පිළිබඳ අදහස අතහැරීමෙන් සිද්ධ වෙන සම්පූර්ණම වෙන සොරම පිළිබඳු. මේ විදිට කරනු පහක් සාහත්තික පංචක කතා කරතිං අපි ඉදි ඉතිරි පංචක දෙකක් අපට කියන්න තිබෙන සඳහන් කරන්න තිබෙනවා අපේ කාල වෙලා බුහොම ඉක්ම ගිහිල්ල තියෙන නිසාපී ඒ ඉතිරි පංචක දෙක පිළිබඳව ඊළඟ වැඩසතහනද සඳහන් කරන්න බලාපොරොත්තුවනවා. ඒවාගේ මේ කරුණු විසි පහම දීර්ග වශයන ප ඊළඟ වැඩසටහනේද. සාකච කරන්න බලාපොරොත්තුන ඒ තැනදී සොරකම කියනිෙ कोයි විදිරද සම්පූර්ණ වෙන්න කන කාරණනති අපී මේ වැඩස්සටහන සහභාග වෙන සුපින්නතුන්ට අපි ආරාධනය කරන මේ කරුණු තමන්ට මාතකේ තියාගට පහසුනම් පොතක් කරගෙන ලියාගත්තරකමක් නැහැ මේ අවහාර විසි පහ කොයි විදිරද මේ සොරකම් කිරරි මේ ආකාර විසි පහස සඳහන් වෙන්නන්නේ ඒ විසි පහයේදී තමන් අතින් සොරකමක් කියෙ එකක් සම්පූර්ණ විය හකි ආකාරයන් මොනෝද කියෙනෙ ගැ යම් පොතක් කරගන කරුණකාරණා කකිපැයක් ලියා ගතටකමක් නැහැේන රාධනය අපි මතක්කිරීමක් සිද කරමින් අපි අද දවසට අපි ඇතනද සාත්තික පංචකය අවස කරන අප ඊළඟ පචක පිළබඳ ඊළඟ වෙලස්ටහඳදි සාච්චා කරන්න බලාපොරොත්තු වවා. බිනවනාම බුද්ධ ශාසනස්ස ආයු විනේ සම්වර්ණා දහම් කතිකාවත දවසයත් අපි අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද වැඩසටහන සඳහා පින්වත් දායකත්වේ ලබා දුන් පිරිස පිළිබඳව මතක් කිරීම සහ ඒ පිරිසට පුුණ්‍ය අනමෝදනා කිරීමටයි අපි දංශූදා නම්බෙන්නේ. අද පින්වත් දායකත්වය ලබා දෙන්නේ මාලේ අශ්‍රෝකා ශානායක මහත්මියය මව අඩිලාන්තිසානායක මහතා පුතා සේපාලිකා හපු ආරච්චිනිය දුව යවගේ මනිවෙන් සහ බිහේන් කෙන මුුණපුරන් පිරිස විසින්. අද බිනෙව නම් බුද්ධ ාසනශසාායු විනේම්වර්ණ දහම් කතිකාපත සඳහා. අපින් වත්දායකත්ය ලබාදී තිබෙනවා ඔවුන්ගේ අපේක්ෂාවන් තමයි සමීර පනාපිටිය මහත්මයා ඒවගේම සනත් දිසානායක හේමානන් දහපු අරච්චි රංජිත් පනාපිටියේ නිුකාතුකෝරන ආච්චි කියීයා හේවල්ව සම්යෝල ආචි සයා දිසානායක ව ඇතුළු ඥාතීතමිත්‍රාදීන්ට පු්ඥාන් මෝදනා කිරීම. එවගේ මොරෝල් ගතුවසින හේමාවත රූපසිංහ පුංචම්මාට සියලු දරුවන්ට මුපුර මිනිිරින්ට ඥාතීන්ට සිු ලෝකවාසීන්ට වගේ ුද්දේ දමියගේ සසිලු හමුමදන්න ධාරීන්ට සහ අදේශකනන් වහන්සේ හැතුළ පිරිස හිපත් කිරීමත්. උගේ ේක්ෂාවට පත්වෙලා තිබෙන වගේත් පන් සභාපතිනාක ඉම්පානන්න තුළ පිරිසත් සේ පත්කිිරීමම උන්ගේ පින්මත් අපේක්ෂාවී තිබෙනවා නිසා ඔවුන් පිරිසට පුුණ්‍යාන් මෝදනා කරමින් මේ වැට තරහනය පින්වත් දායකත්‍රය පිළිබඳ සීපත් කරන්නයි අපි මේ අවස්ථාව කරගන්න. ඔවු අද දවස්සේ විනිවනාම ගුද ශාසනස් ආයු මේ විනේ සංවලනා දහම් කතිකාවතට පුුණ්‍යවන්ත දායකත්වය සපේ ලතිබෙන මාලබේ අශෝකා දිසානායක මහත්මය. ඒවාගේම දිලාන් දිසානායක මහතා සේපාලික හපුආරච්චි දුවනය ඒවාගේම නිවෙන් සහ විහෙන් කියන මොනපුරන් කනමේ පිරිස තියයගේ අදහස අරමුණ සඳහන් කරලා තිබෙනවා සමීර පනාපිටිය ජූණි විසිතුන්ගනි උපන්දිනය සමරණ සමීර පණාපිටිය මහත්මය අබ හා ප්‍රාප්්‍ර සිටනුවවා එතුමන්ට පින්පෙත් තනමෝදන් කරන්නට ඒවාගේම සනල් දිසානායක හේමානන්ද හපුවාආරච්ි. රංජිත් පනපිිය ේෙනුකාාතකෝරල ආයා හේවාවසම් විවල ආයා දිසාානායකිවල කියන මේ ඇතුළ සියලූම ඥාතිත මිත්‍රාදීන්ට ුණ්ඥාන මෝදනා කරන්න බලාපරත්තුෙනවා. තිං අපි අද දවසේ මේ සමස්ත ලෝකවාස බෞද්ධ ජනතාවට දහම් සනිවේදනය ොවතුර බුදුරජාණන් වහන්සි විසින්දශනා කරම විනේ පිටකේ ඇසුරෙන් කරනම ධර්ම සනිවේදනී උදෙසා. දක්වන ලද පුුණිමත දායකත්වය. ධර්ම දානමී කුසේ අපි අනමෝදන් කරම ඒ අභා ප්‍රාපත වෙච්චි සෑම්සිිල දෙනාටම පල්ලවෙන් පින්පිත් අනෝදන් වීමක්. විදිහට ඒ අය නොලබන් ලද සැපසම්පත් ලබාගෙන ලබන්ලද සැපසම්පත් වඩා වර්ධනය කරගන ප්‍රර්ථනී බෝධයකින් නිවැනි සැන්සනට මේ උදාාර්පුුණ ර්ම සමුදායි හේතුවේවා වාසන වවා කන දහසුමිතු අපිපුුණ්‍යාන මෝදනා කරනවා. ඒවාගේ තමයි ඒදායිකත්තේ සපැන්ටේදන සජීවතසිටන සෑම් සිල දෙනටත් ඒ අයි ගසිියලූම් යහපත් ප්‍රාථනා ෂ්ට සිද්ධ වෙලා ඒ අයට තවතවත් මේ ධර්මාර්ගේ ගමන් කරන තවශ කල්්‍යයාන්මවිතර සම්පත් උදා පත්වෙලා තා පහස්වෙල්මේ දර්ම්මාර්ගේ ගමන් කරගන නිවනි සැසට ලැබේවා ලැබේවා ක කියල ආශීරවාදකරනවා ඒ සෑම් සුල දිනාටම තින් සෙත් ප්‍රර්ථනා කරනට බලාපරොත්තුව වන එනන් සඳහන්ක සෑම් සිලුදිනාටත් බෞද්‍ය මාධද යාලයේ සෑම් සුල දෙදිනාටත් මේ හදාර පපුුණණි රම් සමුදාය ඒ සෑම් සුලුදිනාටම නිදුක් නීරෝගී භහවි පණි හේතුවේවා ජීවි පිස හතුවවා මතමගේ දර්ම් මාර්ගගේ අ සං හිරව ගමන් කරගෙන උතුම් නිවැනි සැසනට මේ උදාාර පි දරමම් සඳයි හේතුවේවා වාසනාවේවා කිලපි උුණ්‍ය අනු මෝදනා කරනවා සෑම් සලුදනාටම තෙරුවන් සරණයි. බිනෙවුනාම බදශාසන ස්වායායු විනේ සම්වරණා දහම් කතිකාවතය අදවසේ දහම් සාකච්ඡාව, හමාරනයි පුසුව දනම්වෙන්න ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ පුරුදු විදිහටම අදත් වැඩම කරලාපකිෙර යනුකම්පාවෙන් මේ පින්නත් ස්වාමීන් වහන්සේදා සාකච්ඡාව සාර්ථය කරගන්නට සිවිශල් දායකත්වයක් ලබා දුලා වෙනද වගේම ඉතින් උන්වහන්සේට පුුණ්‍ය අනුමෝදනා කිරීමට අපිස්සූ දනම් වෙනවා උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය වගේ ජීර්ඝාාවෂ පාර්ථනා කරනවා එවගේ උන්වහන්සේ පාර්තනයි ප්‍රාර්ථනය බෝධයින් නික්මන් නිර්වාාණසවේ ශාක්‍රත් කරගන්න උන්වහන් ප්‍රේ සිදු කරන්න සියලුම ආගමික කටයුතු සර්ව ප්‍රකාරම සාර්ථය කරගට උන්වහංසික ත්‍රවිල්ඩාත් නත්‍රේ ආචිරවාදේ ඇල්ම රැකවරණය බලය ශක්තිය ලැබේවා පාර්ථනාකනවා. බහන්සේට දීර්ගාව පාර්ථනාකරමින් අපේ වැල සටහන බෙනුවෙන් අපට ලබාද දායකත්තේයට පුුණ්‍ය අනු මෝදනාරනවා පින් වත්ස්වාමින් වහන්ස සාධ, සාධ සාදු. මොන අපි ලබන සතියේ සුපෘදවෙේලාවටම විනිෝනා බුද්ධවාසන ශයු විනය සම්වරණනා දහම් කතිකාවත් සමගින් හමල බලාපොරොතුතියිෙන් ඔබෙන් සමගන්නවා ඔබ සමට තෙරුවන් සර.